ශ්‍රද්ධාව විතරක් තිබ්බනම් ඇති ඔබට පුළුවන් නම් පිළිගන්න ගුරුවරයාගේ වචනය ප්‍රතිතරකයක් නැතුව. ඇත්තරම දැන් මෙතන වතුර වීදුරුවක් තියෙනවා. මම මේක පෙන්නලා මං කෙරෙහි ශ්‍රද්ධාවෙන් ඉන්න හැමෝටම විස්තර කරලා කියනවා මේ වතුර වීදුරුවක් කියලා. හැබැයි මම මෙහෙම කරනවා. මම මේක පෙන්නලා මං කෙරෙහි ශ්‍රද්ධාවෙන් ඉන්න කෙනෙකුට කියනවා මේ ගෝනුස්සෙක් කියලා. දැන් පිළිගන්නවද නැද්ද? දැන් මට උත්තර දෙන්න. බල දැන් මම ගෝනුස්සෙක් කියලා කිව්වනේ. කිව්වහම එයාගේ හිත එයාට කියනවා ඒක ගෝනුස්සෙක් වෙන්නේ කොහොමද? ඒක වතුර නේ. එයාගේ හිත එයාට කිව්වොත් නෑ මේක ගෝනුස්සෙක් තමයි. ඉවරයි. හරි. එයා ගෝනුස්සෙක් කියලා කියනකොට එයාගේ හිතේ ප්‍රතිතරකයක් නෑ. ඊට වඩා කතාවක් තියෙනවා. ප්‍රතිතරකයක් නෑ වගේම භෞතික ලෝකයේ කෙරෙහි හැඩයක් නෑ. පැහැදිලිද කතාව? භෞතික ලෝකයේ කෙරෙහි හැඩයක් නැති එක්කෙනා පරම යථාර්ථය අවබෝධ කරගත්තෙක්. ඒ කියන්නේ මේ භෞතික ලෝකයේ හැඩයක් නැති එක්කෙනා ශුන්‍යතාවේ කෙළවරටම දන්නේ එක්කෙනෙක්. නැත්නම් එයා ශුන්‍යතාවේ දන්නේ නැහැ, වතුර වීදුරුව ගැන දන්නවා. ශුන්‍යතාවේ දන්නේ එක්කෙනා ගෝනුස ගැන දන්නවා. දැන් කතාව තේරෙනවද? නමුත් ඔය කතාව මේ ධර්මය අහපු නැති කෙනෙකුට අපි කිව්වොත් අපි මේ මිනිස්සයා අන්ද මෝඩයෙක් බවට පත් කරනවා. අර ඉර පෙනලා හඳයි කියලා කියන ඔය කතාවන්නේ ඔය කිව්වේ. ඇත්තරම ඉර පෙන්නලා හඳයි කියලා කියනකොට ඒක හඳ කියලා පිළිගන්න පුළුවන් එක්කෙනා සෝතාපන්නා. ආ ඒ මාර්ගයේ ඉතින් එහාට ගිහිල්ලා ඒගොල්ලෝ අවසන් කරපුවා. ඒගොල්ලන්ට තර්කයක් නැහැ. මොකද මේ විශ්ව යථාර්ථයේ 100% ප්‍රත්‍යක්ෂ කරලා. ඒතර වතුර වේදුරක් පෙන්නලා මේක ගෝනුස්සෙක් කිව්වකල එයාට කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ භෞතිකත්වය ප්‍රත්‍යක්ෂ කරලා. ඒ කියන්නේ භෞතිකත්වයේ විනිවිද ගිහිල්ලා එයාගේ හිත දැකලා. කිසිම අවුලක් නැහැ. දැන් මං අහන්නේ ඔය දර්ශනේ තියාගෙන ගෙදර ජීවත් වෙන එක මොන වගේද කියලා. ඊට පස්සේ මම කියන්නේ ප්‍රත්‍යක්ෂය සොයාගෙන යන ගමනේදී භෞතික සම්මතත් එක්ක ගැටුම අවම කරගන්න. දැන් ස්වාමීන් වහන්සේගේ භෞතිකත්වයක දැන් අපි හිතමු දැන් ඕම ඉඳලා භෞතිකත්වයක ආයි ප්‍රශ්නයක් එනවනම් එයාට ගෙදර ජීවත් වෙන්න බැරි කම ප්‍රශ්නයක් එනවනම් ඒතර ස්වාමීන් වහන්සේ එහෙමනම් ආයි ප්‍රශ්නයක් නේද? එහෙම වෙන්න බෑනේ සම්ල. එයාට හැදගන්න. ඒයි වතුර වීදුරේ ගෝනුස්සෙක් කියලා පිළිගන්න පුළුවන් නම් ඉතින් ඉතුරු ඕන එකක් පිළිගන්න. ඒ කියන්නේ අපි සමහරවිට අපි මේ අල්ලනවා වැඩි මේ ලෝකේ. මම ඒක කියන්නේ ඔයගොල්ලෝ ධර්මය අහලා ඉවර වෙලා මා උගතුන් වෙලා කියලා. අතරම ධර්මය අහලා ඉවර වෙලා නූගතෙක් වෙන්න ඕන. ඒ නූගතෙක් වෙන එක්කෙන ප්‍රඥාවට හා අවබෝධයට ප්‍රත්‍යක්ෂයට ළඟා වෙනවා. ධර්මය අහලා උගතෙක් වෙන එක්කෙන අපායට ළඟා.